হাদবাত মে দূরে সিসিলাস আম্মা মাগে দুগিনি হেম নেতিকল আম্মা বালাপুরন্তুব গিন আম্মা মগে পানাই মাট আদর আম্মা মাহারি লাসন কেরুবে আম্মা দেত দে পায় সারি কেরুবে আম্মা হদবত গহেনা রাবয় আম্মা মগে হুসম পোদ আদর আম্মা লাসান্দ এলিয়াই আদর আম্মা এসান্দ এলিয়ে সিসিলাস আম্মা সাসের পুরাবট উবমাই আম্মা নিবাং দাকিবা আদর আম্মা নিবাং দাকিবা আদর আম্মা উবে সিনাহা পোদ সিবেয়াম্মা লাঙ্গ সিটিয়া নাম ওয়াটিনেবাম্মা পাতমি পেতুম সেমদা ইটুবেম্মা মগেমবেন আদর বার আম্মা দেবেন তেবেন হাদবাত දහමේ උතුම් අනුහසින් සුවපත් වේවා විදේශ රටක ඔබ සිටියත් ලංකාවේ ඔබ සිටියත් ඒ වගේම ලෝකේ කොතැන කොහොම සිටියත් අදත් මම ඔබව සොයාගෙන වැඩම කළා මේ ඉරහඳ යට ඔබ කොතන කොහොම හිටියත් සිතිජය ටීවී තුලින් අපි ඔබව හොයාගෙන වැඩම කළා ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබෙත් මගෙත් ලය සෙනෙහස වුණු ආදරය වුණු ආදරණීය සෙනෙහබර අම්මාගේ ගුණය ආදරය පිළිබඳවයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මම දන්නවා Facebook හරහා ඒ වගේම අන්තර්ජාලය තුලින් YouTube හරහා විවිධ රටවල්වල මැද පෙරදිග රටවල්වල වගේම ලංකාවේ ලංකාවෙත් ගාල්ල මාතර හම්බන්තොට සමහර විට කොළඹ ආදී විවිධ ප්‍රදේශවල වගේම විදේශ රටවල්වල බොහෝ පින්වතුන් අපි බලන බව අම්මා ගැනයි අද කතා කරන්න සූදානම් වෙන්නේ යම් කෙනෙක්ගෙන් ඇහුවොත් අපේ ජීවිතේ වැඩියෙන්ම සමීප වැඩියෙන්ම ලෙන්ගතු චරිතය කවුද කියලා පින්වතුනි ඉස්සෙල්ලාම කියපු වචනය මොකක්ද කිව්වොත් අම්මා කියලා කියන්න පුළුවන් කෙනෙකුට ලංකාවේ ඉන්නකොට අම්මව එපා වුණත් සමහර වෙලාවට විදේශගත වුණාම අම්මව ඕන වෙනවා තාත්තව ඕන වෙනවා හරියට අම්මා ඔබට මතක් වෙනවා ඇති ඔක අපිට හොඳට දැනෙන වෙලාවක් තියෙනවා අපි ටිකක් ලෙඩ වුණාම උණක් හෙම්බිරිසාවක් හැදුනම ඔබට හිතෙනවා නේද අනේ මගේ අම්මාද ළඟ හිටියනම් කියලා අර කතාවක් තේනවා අම්මා නැති කලට බඩගිනි වෙන්න එපා කියලා අම්මා නැති දාට කුසගිනි වෙන්න එපා කියලා කිව්වේ පින්වත්නි පුතේ අම්මා නැති දවසට අපිට කවුද අම්මා වගේ කන්න දෙන්න කෙනෙක් ඉන්නේ අම්මා සතුටු උනේ අපිට කන්න දීලා අපේ බඩ පිරෙනවා දැකලා අම්මා බලන්න ගෙදරක ওই පුංචි දරුවෝ ඉන්න ගෙදරක
සමහර වෙලාවට අම්මා කොච්චර දුක් විඳිනවද දරුවන්ට කෑම ටික කවන්න. කුරුල්ලෝ පෙන්නනවා වාහන පෙන්නනවා. පෙන්නලා බැනලා රවලා උරෝලා තරහට නෙමෙයි ඔබට කෑම ටික කවන්න. ඒ නිසා අම්මා කියන චරිතය මහ පුදුම චරිතයක් පුතේ දුවේ ලෝකේ ඔබට ගැහෙනු ඕන තරම් මුණ ගැහිවි. හැබැයි එක අම්මයි අපිට ඉන්නේ ඇයයි අපේ අම්මා කිව්වා වගේ අම්මා වගේ චරිතයක් ආයි කවදාවත් ජීවිතේ අපිට හම්බ වෙන්නේ නැහැ. ජීවිතේ කාටවත් අපේ අම්මා වගේ වෙන්න බෑ. ඒ නිසා කල්පනා කරන දුරු රටක හිටියම කුසගින්න දැනුනම ලෙඩක් හැදුනම අනේ අපේ අම්මා ළඟ හිටියානම් අම්මට කතා කරන්න තිබුණානම් අම්මා එක තරහා වෙලා ඉන්න බෑ බොහොම පුංචි කාලෙයි නේද ජීවිතේ තරම්ම සමීප කෙනෙක් මම මේ ළඟදී දවසක දුටුව පුතේ දරුවෙක් ලැබෙනවා අම්මා කෙනෙකුට අන්තර්ජාලය තුල සැක්කමක් තුලින් හරියටම අම්මගේ උදරයේ දෙකට පලනවා ඔබ හිතන්නට පුතේ කවදාවත් පිරිමියෙක් වෙච්ච මට ඒ වේදනාව විඳින්න බෑ මට යම් දවසක හිම වේදනාවක් විඳිනවොත් මම කියනවා බෑ කියලා. ඒ නිසා කොච්චර ලේ හලනවද අම්මා කෙනෙක්? කොච්චර කඳුළු හලනවද අම්මා කෙනෙක්? හදවත පැලෙන්න අපේ රත්තරන් අම්මා කොච්චර ආදරය කරනවද අපිට? බුදුහාමුදුරුවොත් මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ කියන්න දිවි ලෝකයට වැඩියා. අම්මට බණ කියන්න. ඊළඟට සුළු මවට ධර්ම දේශනා කළා. ඒ විතරක් නෙමේ ප්‍රජාපති ගෞතමියට පැවිදි වීමේ අවසරය ලබා දුන්නා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙට අම්මා පිළිබඳව දේශනා කළේ ගෙදර බුදුන් කියලා. අම්මා ඔබට අම්මා ගැන දැනුණත් නොතේරුණත් පන්සලේ ඉන්න අපිට දැනෙනවා අම්මා ගැන. අම්මගේ නෑත් වෙලා ආවට පස්සේ අම්මා ළඟ නැතිකොට අම්මා කොච්චර වටිනවද කියලා පුතේ අපිට දැනෙනවා. දානිටික වරදිනකොට සමහර වෙලාවට දායකයන්ගේ යම් බැනුම් රැවුම් ගෙරවුම් වලට ලක් වෙන අවස්ථාත් නැතුව නෙමෙයි. එහෙම වෙන වෙලාවට අම්මව හොයාගෙන දුවන්න හිතෙනවා. ලෝකේ අම්මා තරම් අපිට ආදරය කරන වෙන කෙනෙක් නැහැ. අම්මා තරම් අපේ ළඟින් ඉන්න වෙන කෙනෙක් නැහැ. හිතලා බලන්න කිරි කල හතක් දුන්නු අම්මා කෙනෙක් අපිට ඉන්නේ. ඔබට හිතන්න පුළුවන්ද කිරි කලයක් කිරි කරන්න ලේ කොච්චර වගුරවන්න ඕනද කියලා ඔබට හිතන්න පුළුවන්ද? අද මේ 2017 වසරේ අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්ද දවසේ මම ඔබට මේ පණිවිඩය අරගෙන ඉන්නේ. අද ගෙදර ගියේ නැත්තම් පුතේ ගෙදර යන්න. අම්මට දුරකතන ඇමතුමක් දුන්නේ නැත්තම් දුරකතන ඇමතුමක් දෙන්න. සමහර වෙලාවට අවුරුදු උත්සවයක් කරන්න ලොකු මහා සංගීත සම්දර්ශනයක් කරන්න ආධාර දෙනකොට මුදල් දෙනකොට සමහරට ගමේ ඔබේ අම්මා තනමල් විල මොන්රාගල හම්බෙගමුව හම්බන්තොට ඇඹිලි පිටියේ මාතර ගාල්ලේ අනුරාධපුර පොළොන්නරුවේ ත්‍රිකුණාමලේ යාපනේ සමහර වෙලාවට අද දරුවෝ ගෙදර නැති නිසා ලිපගිනි මොලවල නැතුව ඇති. අද මේ අම්මා ගැනනේ කතා කරන්නේ තාත්තත් ඒ වගේම තමයි. මහ ගෙදර පාළුවට ගිහිල්ලා ඇති. අඩුම තරමේ විදේශගත වෙලා හිටියත් පුතේ පුංචි දුරකතන ඇමතුමක් හරි දෙන්න. අද මේ සිතිජය ටීවී රූපවාහිනිය තුලින් ඔබ වෙනුවෙන් අරගෙන එන මේ ධර්මදේශනාව විනාඩි 15ක විතර කෙටි ධර්මදේශනාව තුලින් ඔබ අදහසක් ගන්න. ඔබ අදහසක් ගන්න අම්මට අපි කතා කරමු. අම්මා තරම් සමීප කෙනෙක් අපිට ඉන්නවද ජීවිතේ? ඒකයි අපි කිව්වේ. මහබූ මලුවයි ආදර අම්මා බණපදයයි තනුවයි අම්මා සිල් ගුණයයි කරුණාවයි අම්මා දිවියම සැරසු දෙව්ලිය අම්මා දිවියම සැරසු දෙව්ලිය අම්මා එනිසා
අම්මගේ ඇඟිලි තුඩු වලින් පුංචි ඔබව තියලා මාව තියලා තොටිල්ල පැදෙව්වා. ඒ ඇඟිලි තුඩු වලින් ඔබෙත් මගෙත් ලෝකය හැඩකලා සැරසුවා. ඔබට මතකද පුතේ අම්මා හීනියට රැලි තියලා ඔබට සුදු ගවුම අන්දවලා කමිස්සේ මැදලා ඔබට අන්දවලා නලල ඉඹලා ඩොට් එකක් නලලේ තියලා කොණ්ඩේ පීරලා බත් එකක් හබුන් කටයි බත් දෙකටයි කියලා ඔබට කවලා ඉස්කෝලේ එක්ක ගියපු පළවෙනි දවස ඔබට මතකද අම්මා නැතුව ඉන්න බෑ කියලා අම්මගේ බෙල්ල බදාගෙන ඇඬුවා මතකද අම්මේ මාව දාලා යන්න එපා කියලා ඇඬුවා මතකද ඒ නිසා පුතේ කල්පනා කරන්න අම්මයි ඔබයි අපි කියන්නේ ගහට පොත්තයි පොත්තට ගහයි වගේ පුදුම තරම් සම්බන්ධතාවයක් තියෙනවා ඒ නිසා අම්මා එක්ක තරහ වෙන්න එපා පුතේ මහගෙදර එක්ක තරහ වෙන්න එපා අද සිංහල අලුත් අවුරුද්ද දවසේ සිතිජය ටීවී රූපවාහිනිය තුලින් මා ඔබට මේ අරගෙන එන කරුණු ටික හොඳට මතක තියාගන්න අපි දිගින් දිගටම YouTube තුලින් අන්තර්ජාලය තුලින් Facebook තුලින් මේ වගේ වැදගත් කරුණු කාරණා ගැන කතා කරනවා අපිට කතා කරන්න අද ඔබේ හදවතට ලයට අම්මගේ ස්නේහස පිළිබඳව තාත්තගේ ආදරය පිළිබඳව ට වගේම දෙන්නගේ ආදරය හදවතේ පුරව ගන්න විශේෂයෙන්ම ඔබ අම්මගේ ආදරය අද හදවතේ පුරව ගන්න අම්මගේ ආදරය හදවතේ පුරවගෙන ප්‍රාර්ථනා කරන්න ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් විවරණ දුන්නු රත්තරන් අම්මා බුදු වේවා පුතේ පන්සලේ ඉන්න අපිට අම්මා කොච්චර දැනෙනවද අදත් අපේ අම්මා කියනවා සමහර වෙලාවට පුතේ ගෙදර ඔබ වෙනුවෙන් බත් දෙනවා කියලා අපි එනකන් අම්මා බලාගෙන ඉන්නවා ඒ නිසා ඔබටත් මම හිතනවා අම්මගේ ආදරේ වගේම දැනෙනවා ඇති කියලා අපි ප්‍රාර්ථනා කරමු අපේ අම්මා බුදුන් දැක නිවන් දකීවා සමහර වෙලාවට ජීවිතේ ඔබට වැඩියෙන්ම දුක හිතෙන්නේ නැත්තේ අම්මා ඔබ තනි කරලා ගියපු දවස අම්මා ඔබේ ළඟ නැති වෙච්ච දවස අම්මා මැරිච්ච දවස වෙන්නේ නැති සමහර වෙලාවට අම්මා මිය පරලොව ගිහිල්ලත් ඇති සමහරලාට ජීවතුන් අතර ඉන්නවත් ඇති සමහර වෙලාවට අම්මා එක්ක ඔබ තරහ වෙලා ඇති අද ප්‍රාර්ථනා කරමු ආදරණීය අම්මා බුදු වේවායි මේ විදියට කඳුලැලිසලු අපේ ආදර අම්මා මේ දිවි ගඟුලේ නැවියයි අම්මා ඔරුව නුඹයි හබලත් නුඹ අම්මා සසර පුරාමට මගේ මයි අම්මා සසර පුරාවට මගේ මයි අම්මා බුදුන් දකිවා ආදර අම්මා ඉතින් අපි සෙත් ප්‍රාර්ථනා කරන්නේ ඔබට අපිට කතා කරන්න සිතිජේ ටීවී රූපවාහිනියට කතා කරන්න 071 දෙකේ ඒව පහයි 03ට කතා කරන්න ඒ වගේම වරායායේ සමිත හිමි බණ කියන ලිපිනය ඇතුළත් කළ Facebook කරා අපේ Facebook පිටුවට ලයික් කරලා සම්බන්ධ වෙන්න. ඒ වගේම YouTube හරහා ඔබ අපි ධර්මදේශනා නරඹන්න. ඊළඟට අපි ආදරය ගැන විවාහය ගැන බිරිඳ ගැන පියා ගැන සිංහල අලුත් අවුරුද්ද ගැන ඔය වගේ තව මාතෘකා රාශියක් පෙලින් පෙලට ඔබ වෙනුවෙන් අරගෙන ඉන්න සූදානම්. ඉතින් අපි ආරාධනා කරනවා අපි එක රැඳිලා ඉන්න කියලා. සෙනෙහෙබර අම්මාගේ සුවඳ ජීවිතේ ආරක්ෂා වේවා. හැම දිනාටම බුදුන් දැක නිවන් දකින්ට මේ මහා පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා.